The Walking Dead, Season 1, Episode 1. Palu paraga police car ekak eno. Me car ekken eliyata bahinawa police niladhariye eya can ekuth aran bahinne. Eya godak welawada petrol hoyagena yana gaman tiyenne. Me patthama paluwata gihilla. Hariyata loku vinasayak wela iwara una wage. Wahana perilila wahana happila minis pulutak naha hoyagan. ඊට පස්සේ මෙයාට අඩිසද්දයක් ඇහලා එයා හිමීට පාත් වෙලා බලනවා එතන තියෙන වාහනයක් යටින්. එයා දකිනවා කකුල් දෙකක් පොඩි ළමයෙක්ගේ වගේ තමා මේ කකුල් දෙක. ඊට පස්සේ මේ පොලිස් නිලධාරිය එතනින් එළියට ඇවිල්ලා කතා කරනවා පොඩි ගෑනු ළමයා බය වෙන්න එපා මම පොලිස් නිලධාරියෙක් කිසිම අනතුරක් නැහැ ඔහොම නවතින්න කියලා. ඒ ගෑනු ළමයා හිමීට නැවතිලා ආපහු හැරෙනවා ආපහු හැරෙද්දී අපිට පේනවා ඒ ගෑනු ළමයා zombie කෙනෙක් වෙලා කියලා. පුංචි ගෑනු ළමයෙක් zombie කෙනෙක් වෙලා ඊට පස්සේ ඒ ළමයා දුහගෙන එනවා මේ පොලිස් නිලධාරියට ඇටෑක් කරන්න. පොලිස් නිලධාරියට කරගන්න දෙයක් නැති තැන තුවක්කු අරන් ඒ ගෑනු ළමයාගේ ඔළුවට වෙඩි තියලා එයාව මරලා දානවා. ඊට පස්සේ අපිට පෙන්වන අතීත කතාවක්. පොලිස් නිලධාරින් දෙන්නේ කතා කරගෙන ඉන්නවා. මෙතන අර වෙඩි තියපු පොලිස් නිලධාරියත් ඉන්නවා. මේ දෙන්න කතා කරගෙන ඉන්න ඒ දෙන්නගේ ෆැමිලි ප්‍රශ්න ගැන. වෙලාව අපිට තේරෙනවා අපේ මේ ප්‍රධාන කතානායකයා පොලිස් නිලධාරියාගේ පවුලේ ප්‍රශ්නයක් තියෙනවා. යාට ඒ වගේම පුතෙකුත් ඉන්නවා කියලා. මේ වෙලාවේ මේගොල්ලන්ට කෝල් එකක් එනවා. අපරාධකාරයෙක් පැනලා යනවා ටග් ගාලා ගිහිල්ලා එයාව බ්ලොක් කරන්න කියලා. මේ දෙන්න ගිහින් ටග් ගාලා මේ අපරාධකාරයා බ්ලොක් කරනවා. ඒගොල්ලන්ගෙත් එක්ක තවත් පොලිස් වාහනයක් යනවා. කොහොම හරි මේ බ්ලොක් කරපු අපරාධකාරයෝ වාහනේ පෙරලෙනවා ඒගොල්ලන්ගේ දාලා තියෙන බාධකය නිසා. ඒගොල්ලෝ බැහැලා මේ පොලිස් නිලධාරින්ට වෙඩි තියන්න ගන්නවා. කොහොමරි අපේ මේ පොලිස් නිලධාරියාට වෙඩියක් වැදිලා එයා වැටෙනවා. ඒත් එක්කම එයාගේ යාළුවා කෑ ගහනවා ඇම්බියුලන්ස් එකක් ගේන්න මෙයාව හොස්පිටල් ගෙනියන්න කියලා. මෙයාව හොස්පිටල් ඇඩ්මිට් කළා. එයාට පේනවා එයාගේ යාළුවා මේ යාළුවාගේ නම ෂේන් එයාව බලන්න ඇවිල්ලා මල් එකක් එහෙම ගෙනල්ලා තියලා කියලා. ටිකකින් මෙයාට සිහි ඇවිල්ලා එයා කතා කරනවා ෂේන් කියලා. හැබැයි එයා හැරිලා බලද්දි අර ගෙනාපු මල් එක පරවෙලා ගොඩක් කල් ගිහිල්ලා. කොහොමාරි මෙයා හිමීට නැගිටලා බහින්න හදනවා. එයා දුර්වලලා නිසා එයා වැටෙනවා. එයා නර්ස් කෙනෙක්ට උදව් කියලා කතා කරනවා. හැබැයි කවුරුත් දෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා වතුර ටිකක් බීලා එළියට යද්දී එයාට පේනවා මුළු පලාතම විනාශ වෙලා කියලා හොස්පිටල් එක ඇතුලේ. ඒ වගේම කොහොමාරි මෙයාගේ රූම් එකට ඇතුල් වෙන තැන ඇඳක් හරස් කරලා තියෙනවා. ඊට පස්සේ මෙයා හිමීට ඇවිල්ලා කෝල් එකක් ගන්න බලනවා. ටෙලිෆෝන් වැඩ කරන්නේත් නැහැ. පස්සේ මෙයා හිමීට දොරල් ළඟින් බලද්දි දකිනවා එළියේ මිනිස්සෙක් මැරිලා එයාගේ සම්පූර්ණ මුළු ඇඟම කවුරු හරි කාලා වගේ කියලා. ඇවිදගෙන යද්දි දකිනවා හොස්පිටල් එක සමහර බිත්තිවල වෙඩි පාරවල් තියෙනවා ලේ පැල්ලම් තියෙනවා ලොකු යුද්ධයක් වෙලා වගේ. ඊට පස්සේ ඇවිදගෙන එද්දි එක දොරක් තියෙනවා ලොක් කරලා ඒකේ ලියලා තියෙනවා Don't open dead inside කියලා. කොහොම හරි මෙයා බලන් ඉද්දි මේ දොර කවුරු හරි තල්ලු කරනවා වගේ යාට පේනවා. මෙයා කලබල වුණ පාර මෙතනින් පැනල යන්න හදනවා. හැබැයි ලිෆ්ට් එහෙම වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මෙයා ඉමර්ජන්සි එක්සිට් එක දිගේ පහළට බහින්න පටන් ගන්නවා. ගිනි කූරකුත් පත්තු කරන් මුළු පළාතම අඳුරු නිසා. මෙයා හිමීට කොහොම හරි එක්සිට් එකක් හොයාගෙන එළියට එනවා. එළියට එද්දි එළිය අවුව සැරයි. මෙයා ගොඩක් දවස් සිහිනතුලා හිටපු නිසා මෙයාට බලන්නත් අමාරුයි. මෙයා හොස්පිටල් එකෙන් එළියට එනවා. එයාට හිතා ගන්නවත් බෑ බොඩි බෑග් වල දාලා මැරිච්ච මිනිස්සුන්ගේ බොඩිස් ගොඩාක් තියෙනවා. මෙයා බලනවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ එයා හිමීට එළියට ඇවිල්ලා එතන තියෙන කන්දක් නගිනවා. කොහොම හරි මෙතන හෙලිකොප්ටර්ස් තියෙනවා. ඒ වගේම මෙතන හමුදායෙන් ඇවිල්ලා කැම්ප් කරගෙන හිටියා වගේ එතන තියෙන්නේ ආයුධ අනම් මනම් ඔක්කොම දාලා ගිහිල්ලා. හැබැයි කවුරුත් මිනිස්සෙක් නැහැ. ඊට පස්සේ ආ හිමීට ඇවිදගෙන යනවා නගර පැත්තට. තාමත් එයාට මිනිස්සෙක් හම්බුනේ නැහැ. එයා එතන මලසිරුරක භාගයක් තියෙන තැන බයිසිකලයක් වැරලා තියෙනවා. ඒක අරන් යන්න හදද්දි අර බැරිච්ච භාගේ හැරිලා මෙයාගේ පැත්තට බඩගාන් එන්න හදනවා. හරියට මෙයාව කන්න වගේ. ඊට පස්සේ මෙයා බයිසිකලෙත් අරන් කෙලින්ම එන්නේ ඒගොල්ලන්ගේ ගෙදරට. එයා ඇවිල්ලා එයාගේ වයිෆ් ලෝරි වයි එයාගේ පුතා කාල් වයි හොයනවා. හැබැයි ගෙදර කවුරුත් නැහැ. අට හිතා ගන්න බැරුව එයා බිම වැටලා අඬ අඬ ඉන්නවා. ඒ වගේම ටිකකින් එයා හිතනවා එයා මේ දකින්න හීනයක් මේ ඇත්තක් නෙවෙයි කියලා. ඊට පස්සේ එයා ඔහේ ගෙදරින් එළියට ඇවිල්ලා එළියට ඇවිදගෙන යනවා. හිමීට ඇවිදගෙන ගිහලා බිම වාඩි වෙලා දකිනවා එයා ටිකක් ඈත මිනිස්සෙක් එනවා වගේ. ඊට පස්සේ එකපාරම පිටිපස්සෙන් කවුරු හරි ඇවිල්ලා මෙයාට ශවල් එකකින් ගහනවා. එයා වැටෙනවා ඒ පොඩි ළමෙක් ගහලා තියෙන්නේ. ඒත් එක්කම තව මිනිස්සෙක් ඇවිල්ලා අර ඈතින් ආපු zombie ට වෙඩි තියලා මෙයා ළඟට ඇවිල්ලා මෙයාට තුවක්කු දික් කරලා අහනවා ඔය වෙලා තියෙන තුවාලෙ මොකක්ද කියලා. හැබැයි කොහොම හරි උත්තරයක් දෙන්න කලින් මෙයාට සිහින තියෙනවා. සිහියෙද්දී ආන්නේ ඇඳක් උඩ. හැබැයි ආව ඇඳේ ගැට ගහලා තියෙන්නේ. ඒ වගේම ආර මිනිස්සයා මෙයාට පොඩ්ඩක් බෙහෙත් කරනවා. එයාෙන් අහනවා මොකක්ද මේ තුවාලෙ කියලා. ඒ වෙලාව එයා කියනවා ඒක ඉදිවැදිලා තියෙන තුවාලයක් කියලා. ඊට පස්සේ එයාගේ උණහෙම් බලලා මේ මිනිස්සයා බැඳලා තියෙන බැමි ලිහලා දානවා. එයාට ශක්තිය ආපුවාම එළියට එන්න කියලා. එයා යනවා කාමරෙන් එළියට. මේ වෙලාව අපි දැනගන්නවා අපේ මේ පොලිස් නිලධාරියා ගැනම රික් කියලා.
ට්‍රැෆික් අහන අර මිනිස්සයාගෙන් ඔයා මේ ගෙදර ඉන්නේ මේ ගෙදර හිටපු කට්ටිය දන්නවද මේ කට්ටිය මම දැනගෙන හිටියා කියලා. හැබැයි මිනිස්සයා කියනවා අපි එද්දි මේ ගෙදර හිස්සලා තිබුණේ ඒ හින්දා අපි මෙහි පොඩ්ඩක් නැවතුණා කියලා. ඒ රිග් ගිහලා ජනේලෙන් එළිය බලද්දී මිනිස්සයා කියනවා බලන්න එපා ඉටිපන්දන් එළිය දැක්කොත් zombiලා මේ පැත්තට එන්න පුළුවන් කියලා. ඒ වගේම ඒ වෙලාවේ කියනවා මම දවල් වෙඩි තිබ්බා ඒ හින්දා ඒ සද්දෙටත් මේ පැත්තට zombiලා ඇදලා එන්නේ නැති කියලා. මේ වෙලාව රිග් අහනවා ඇයි වායේ මිනිස්සයාට වෙඩි තිබ්බේ කියලා. මිනිස්සයා කියනවා ඒ මිනිස්සයෙක්ට නෙමෙයි මං වෙඩි තිබ්බේ කියලා. රික් කියනවා නෑ මම හොඳටම දැක්ක ඔයා මිනිස්සෙට තමයි වෙඩි තිබ්බේ ඇයි ඒ වෙඩි තිබ්බේ කියලා. ඒ වෙලාවේ අර කළු ජාතිකයා කියනවා ඒගොල්ලෝ මිනිස්සුයෝ නෙමෙයි ඒගොල්ලන්ට කියන්නේ වෝකර්ස්ලා කියලා. මේ වෙලාවේ කළු ජාතිකයා අහනවා රික්ගෙන් ඔයා මොකක්ද වෙන්නේ කියලාවත් දන්නවද කියලා. ඒ වෙලාවේ රික් කියනවා අද තමයි මම හොස්පිටල් එකේ ඉඳලා ඇහැරුණේ කියලා. ඒ වෙලාවේ කළු ජාතිකයා අහනවා ඔයා දන්නව නේද මැරිච්ච මිනිස්සු ගැන කියලා. ඒ වෙලාවේ රික් කියනවා ඔව් මම හැමතැනම මිනිස්සු මැරිලා බොඩි බෑග්ස් වල දාලා තියෙනවා දැක්කා කියලා. ඒ වෙලාවේ කළු ජාතිකයා කියනවා නැහැ නැහැ මරලා දාපු බිම දාපු කට්ටිය නෙවෙයි අද දැක්කා වගේ වෝකර්ස්ලා ඇවිදගෙන එන කට්ටිය දැක්කද කියලා. ඒ වෙලාවේ කියනවා වෝකර්ස්ලට ආවුනොත් උඹව මරලා දාලා කෑලි කෑලි කරලා උන් ආහාරයට ගන්නවා කියලා. ඒ වෙලාවේ කළු ජාතිකයා කියනවා උඹ අද තමා මේවා මුලින් මහන්නේ උඹගේ වෙලාව හොඳයි උඹ බේරුණ එක කියලා. ඒ වෙලාවේ රික්ට කියනවා අපි නිශ්ශබ්දව හිටියොත් අපි ආරක්ෂිතයි ගොඩක් වෙලාවට වෝකර්ස්ලා ආවොත් ඒගොල්ලෝ සද්ද නොකර මෙතනින් යයි කියලා කිසිම සද්දයක් අපි නගන්නේ නැති නිසා. වෙලාවේ මේ කළු ජාතිකයා කියනවා හැබැයි මම එක දෙයක් හොඳටම දන්නවා වෝකර්ස්ලා හැපුවොත් උඹව මැරෙනවා ඊට පස්සේ උඹ නැගිටින්නේ ආයේ වෝක කෙනෙක් වෙලා උඹත් ඒ වගේ මිනිස්සුන්ගේ කන zombi කෙනෙක් වෙලා තමයි නැගිටින්නේ කියලා. ඒ වෙලාවේ මේ වෙඩි පහර ගැන අහලා පොඩි ළමයා කියලා තියනවා කියනවා ඔයා බැංකු හොරකම් කරපු එකනේද කියලා. ඒ වෙලාවේ රික් කියනවා නෑ මම ෂෙරිෆ් කෙනෙක් මම මේකේ ඩෙපියුටි කියලා. මේ වෙලාවේ මේගොල්ලන්ට ඇහෙනවා වාහනයක ලාම් එකක් වදිනවා. ඒ වෙලාවේ කළු ජාතිකයා කියනවා ගොඩක් වෙලාවට zombi කෙනෙක් වාහනේ වැදිලා ඒ ලාම් එක වදින්නේ නැති කියලා. ඊට පස්සේ මේගොල්ලෝ හිමීට එළියවල් අඩු කරලා ජනේලෙන් බලනවා. ඒ වෙලාවේ zombiලා පාර පුරා ඇවිද ඇවිද ඉන්නවා. ඒ වගේම කාර් එක ඒ ලාම් එක වදිනවා පේනවා. මේ වෙලාවේ zombi විච්ච ගෑනු කෙනෙක් එනවා පොඩි ළමයා මෙයාව දැකලා ගිහිල්ලා අඬන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මේ zombi හිමීට ඇවිදගෙන ඇවිදගෙන මේ දොර ළඟටම එනවා. රික් බලන් ඉන්නේ දොරේ හිලට ඇහැ තියාගෙන. ඒ ගෑනු කෙනා හිමීට මේ දොරාරින් උත්සාහ කරනවා එයා අර ඩෝනොබ් එක කරකනවා හැබැයි ඒගොල්ලන්ට එච්චර තේරුමක් නැහැ. මේලා අර කළු ජාතිකයා රික්ට කියනවා ඒ මේ බබාගේ අම්මා එයා ළඟදි මැරුණේ කියලා. ඒ වගේම එයා කියනවා මට එයා වෙඩි තියලා මරලා දාන්න තිබුණා හැබැයි මට ඒක කරන්න බැරුව ගියා කියලා. ඊට පස්සේ මේ කට්ටිය එළියට එනවා උදේ වෙලා. ඒ වෙලාව එළියට එද්දී එතන ඉස්සරහා zombie කෙනෙක් ඉන්නවා. කළු ජාතිකයා කියනවා zombieලා මරන්න ඕන නම් ඔළුවටම ගහන්න ඕනි කියලා. රික් ගිහිල්ලා ඔළුවට ගහලා ගහලා ඒ zombie බිම දානවා. හැබැයි රික්ගේ වෙඩි වැදිච්ච තුවාල නිසා යට අමාරුයි. මේ වෙලාවේ රික් ආපහු ගෙදරට එනවා. එයාගේ ගෙදරට එයාගේ ගෙදර කට්ටියට මොකද වුනේ කියලා බලන්න. මේ වෙලාවේ රික්ගේ කළු ජාතිකයාට කියනවා මගේ පුතයි wife-උයි අනිවාර්යෙන් පරිස්සමෙන් ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ ඇඳුම් චුට්ටක් අරන් ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට ඉක්මන්ට පැනලා යන්න පුළුවන් විදියට ඒ වගේම වටිනා කියන ෆොටෝසුත් දාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ෆැමිලි ඇල්බම් එකේ ෆොටෝසුත් නැහැ. ඒවත් අරන් ගිහිල්ලා කියලා. ඒ වෙලාවේ මේ කළු ජාතිකයාත් කියනවා මගේ වයිෆුත් ඒ වගේමයි. ඒගොල්ලෝ මේ වගේ කලබල අවස්ථාවක සර්වයිවල් වෙන්න දේවල් නෙමේ ගන්නේ ෆොටෝස් කියලා. ඒ වෙලාවේ කළු ජාතිකයා දුක් වෙනවා. ඒ වෙලාවේ පොඩි ළමයා කියනවා ගොඩක් වෙලාවට බේරිච්ච කට්ටිය ඇට්ලන්ටා වලට යන්නේ නැති කියලා. ඒ වෙලාවේ රික් අහනවා ඇයි කියලා. එතකොට කළු ජාතිකයා කියනවා අනවුස්මන්ට් එකක් ගියා බේරලා ඉන්න කට්ටියට ඇට්ලන්ටා වලට එන්න කියලා. එතන හමුදා ආරක්ෂාව කෑම වතුර හැමදේම තියෙනවා කියලා අනවුස්මන්ට් එකක් කිව්වා කියලා මේ වෙලාවේ කියනවා. කොහොම හරි මෙතනින් පස්සේ රික් මේ දෙන්නත් එක්ක යනවා පොලිස් ස්ටේෂන් එකට. ඒ වෙලාවේ කොහොම හරි වතුර හැම අරලා බලනවා. ඒ වගේම මේ වෙලාවේ කළු ජාතිකයා කියනවා ඔක්කොම සිස්ටම්ස් ඩවුන් වෙලා තිබුණේ කියලා. හැබැයි රික් කියනවා පොලිස් ස්ටේෂන් වලට වෙනම සිස්ටම්ස් තියෙනවා වෙනම ගෑස් සිස්ටම්ස් තියෙනවා කියලා. ඊට පස්සේ මේගොල්ලෝ කාලෙකට පස්සේ හොඳට නා ගන්නවා. පස්සේ මේගොල්ලෝ පොලිස් ස්ටේෂන් එකේ ආයුධ ගබඩාවට ගිහිල්ලා අවශ්‍ය ආයුධ අර ගන්නවා. මේගොල්ලන්ගේ ගමන පිටත් වෙන්න ඇට්ලන්ටා වලට රික්ගේ පවුලේ අය හොයාගෙන. කොහොම හරි මේ ගමනට මේ කළු ජාතිකයයි පුතයි එන්නේ. එයා කියනවා රික්ට යන්න කියලා. පස්සේ වෝකි ටෝකි එකකුත් දෙනවා. ඒක කියනවා එක බැටරියයි තියෙන්නේ. අපි හැමදාම එකම වෙලාවට කතා කරලා විස්තර බලමු කියලා. ඊට පස්සේ මේ දෙන්නා පිටත් වෙලා යන්න අතරත දීලා සමුදෙනවා. ඒත් එක්කම මෙතෙන්ට එනවා තවත් zombie උන පොලිස් නිලධාරියෙක්. එයා රික්ගේ යාළුවෙක්. එයා ඒ පොලිස් නිලධාරියට වෙඩි තියලා දාලා යනවා. මොකද එයා zombie කෙනෙක් විදියට ජීවත් වෙන්න ඕනේ නැති නිසා. ඊට පස්සේ මේ දෙගොල්ලෝ දෙපැත්තට බෙදලා යනවා. රික් යනවා එයාගේ පවුලේ කට්ටිය හොයාගෙන. කළු ජාතිකයයි පුතයි යනවා වෙනම පැත්තකට. කොහොම රික් මුලින්ම යන්නේ පාක් එකට අර එයා බයිසිකලේ ගත්ත තැන හිටපු zombie බාගේ තියෙන එක්කෙනා හොයාගෙන. රික් යාව හොයාගෙන එයාට වෙඩි තියලා එයාගේ ජීවිතේ මේ විඳින දුකත් නැති කරලා දානවා. ඒ අතරතුර අර කළු ජාතිකයා ස්නයිපර් රයිෆල් එකක් අරන් ගිහිල්ලා එයා අර හිටපු ගෙදර උඩ තට්ටුවට ගිහිල්ලා වෙඩි තියනවා zombieලට. ඒ සද්දෙ ඇහිලා එයාගේ වයිෆ් මෙතෙන්ට එයි කියලා. මොකද එයාටත් ඕනේ එයාගේ වයිෆ් මේ zombieලා ඉන්න තත්ත්වයෙන් මුදවලා එයාවත් නැති කරලා දාලා එයාටත්
ජීවිතයේ සහනයක් ලබා දෙන්න. හැබැයි එයාගේ වයිෆ් එතෙන්ට ආවම එයාට වෙඩි තියාගන්න බැරි වෙනවා. එයා දුකෙන් අඬ අඬ ඉන්නවා. මේ වෙලාවේ රික් එයාගේ පොලිස් වාහනේ යනවා. ඒ ගාම මෙයා රේඩියෝ මැසේජ් එකක් දිදී යන්නේ කවුරු හරි ඉන්නව නම් රෙස්පොන්ඩ් කරන්න කියලා. මේ වෙලාවේ එක තැනක ගෲප් එකක් බේරලා ඉන්නවා. ඒගොල්ලන්ට මේ රේඩියෝ මැසේජ් එක ඇහෙනවා. ඒගොල්ලෝ රෙස්පොන්ඩ් කරනවා. මේ වෙලාවේ බේරලා ඉන්න කට්ටියත් එක්ක අර රික්ගේ යාළුවා ෂේනුත් ඉන්නවා. තව කට්ටියක් ඉන්නවා. මේ වෙලාවේ ෂේන් උත්සාහ කරනවා කතා කරන්න. හැබැයි හරියට හෙන්නේ නැහැ. කොමාරි මෙතන ඉන්නවා දමේකුයි තව ගෑනු කෙනෙකුයි. මෙයා ෂේන් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා තමයි අපිට පේන්නේ. ඊට පස්සේ අපිට පෙන්නවා රිග්ගේ කාර් එක. එයා ෆොටෝ එකක් බලනවා. ඒක ඉන්නේ යාගේ වයිෆුයි පුතයි. එයාව තමා අර ෂේන් කිස් කරේ. ඒ වගේම ෂේන් දැන් යාගේ වයිෆ්වයි පුතාවයි බලා ගන්නවා වගේ. මොකද ෂේන් උයි කට්ටියම හිතාගෙන ඇත්තේ රික් මැරිලා කියලා. කොමාරි රිග්ගේ වාහනේ තෙල් ඉවර වෙනවා. ඊට පස්සේ එයා එළියට බහැලා ආයුධ මල්ලයි තෙල් ගන්න බෝතලයක අරන් යනවා. එයා එතන තියෙන ගෙදරකට ගිහිල්ලා කතා කරනවා පොලිස් ඔෆිසර් කෙනෙක් ඇවිත් ඉන්නේ ඕගොල්ලෝ ගෙදර පෙට්‍රල් මොන හරි තියනවද ගන්න කියලා. රික් කතා කරනවා ගෙදර කවුරු හරි ඉන්නවද කියලා. සද්දයක් නැති තැන එයා ජනේලෙන් ගිහිල්ලා බලද්දී එයා දකිනවා ඇතුලේ කට්ටිය සුයිසයිඩ් කරගෙන මැරිලා කියලා. ඒ වගේම බිත්තිය ලියලා තියනවා God forgive us කියලා. කෙතන තියෙන ජීප් එකක් ගිහිල්ලා බලනවා ඒකේ තෙල් ගන්න යතුරුවක් තියනවද කියලා. එහෙන් බලලද්දී එයා දකිනවා එතන අශ්‍රේක් ඉන්නවා. මේ වෙලාවේ රික්ට අදහසක් එනවා. එයා අශ්‍රේවත් අරගෙන අශ්‍රේයාගේ පිටේ නැගලා යන්න පිටත් වෙනවා. මොකද තෙල් ඉවර වෙන්නේ නැහැ. රික් හිමීට හිමීට පාළු විච්ච අතාරලා දාපු නගරෙක ඇවිදගෙන යනවා අශ්වයත් එක්ක. කොහොමාරි මෙහෙම යන සද්ද ඇහිලා මේ නගරේ ඉන්න zombiලා ටික ටික එළියට එනවා රික් යන පැත්තට. මේ වෙලාවේ රික්ට ඇහෙනවා හෙලිකොප්ටර් එකක් එන සද්දයක්. එයා ටක් ගාලා හෙලිකොප්ටර් එකේ පස්සේ යන්න හදනවා. එහෙම යද්දී එයාට හම්බෙනවා zombi පිරිච්ච පාරක් එයාට යන්නවත් ඉඩ නැතුව. මේ වෙලාවේ මේ zombi රාජ්‍යවම රික් පස්සෙ එලවන්න පටන් ගන්නවා. එයා එතනින් පැනලා යනවා. හැබැයි කොහොමාරි එයාට ගොඩක් දුර යන්න හම්බෙන්නේ නැහැ. වටෙන්ම zombiලා යාව වට කරලා. මේ වෙලාවේ මේ zombiලා ටික ඔක්කොම රික්වයි අස්සයවයි අල්ල ගන්න හදනවා. රික්ව වැටෙනවා. ඒ වගේම zombiලා ටික අස්සයව පෙරලගෙන ඒ අස්සයව මරාගෙන මස් කන්න පටන් ගන්නවා අස්සයගේ. රික්ට කරගන්න දෙයක් නැති වෙනවා. එයා බඩ ගාගෙන යනවා එතන තියෙන යුද ටැංකියක් යටින්. මේ වෙලාවේ zombiලත් එයාගේ පස්සේ බඩ ගාගෙන එනවා. මේ වෙලාවේ රික්ව දෙපැත්තෙන්ම හිර වෙලා දැන් එයාට කරගන්නව දෙයක් නැහැ. එයා කරන්නේ තුවක්කු අරන් එයාට පුළුවන් තරම් එන zombiලාගේ ඔළුවට වෙඩි තියලා එක එක්කෙනාව මරලා දානවා. රික්ට කරගන්න දෙයක් නැති තැන එයා එයාගේ තුවක්කුවෙන් එයාට වෙඩි තියාගන්න හදාගෙන උඩ බලනවා. මේ වෙලාවේ කොහොමාරි මේ යුද ටැංකියේ යටින් බහින කෑල්ල ඇරලා තිබුණේ. රික්ටක් ගාලා එකෙන් උඩට නැගලා ඒක වහගන්නවා zombiලට එන්න බැරි වෙන්න. එයා හිමින් හිමින් පිටිපස්සෙන් පිටිපස්සට යනවා. එතනත් ඉන්නවා මැරිච්ච සෝල්ජර් කෙනෙක්. ටිකකින් එයත් හැරිලා රික්ව කන්න හදද්දී රික්ටක් ගාලා ඒ සෝල්ජර්ට වෙඩි තියනවා. ඊට පස්සේ රික් උඩට ඇවිල්ලා බලනවා යුද ටැංකියේ වටේම zombiලා යාව වට කරලා. රික්ව දැකලා zombiලා යුද ටැංකිය දිගේ උඩට නගින්න පටන් ගන්නවා. රික් ඉක්මනට ඇතුළට ගිහිල්ලා උඩ දොරත් වහගන්නවා. රික්ට දැන් තේරෙනවා zombiලා හිමින් යනවා උනාට රංචුවකට මැදි වුණොත් බේරෙන්න විදියක් නැහැ කියලා. ඒ වෙලාවේ ඒ ටැංක් එක ඇතුලේ තියෙන රේඩියෝ එකෙන් කවුරු හරි අහනවා රික්ගෙන් "ඒ මොඩයා ටැංක් එක ඇතුලේ කොහොමද සැප පහසුයිද" කියලා. රික්ට ඒ වෙලාවේ තේරෙනවා තව කවුරු හරි ඉන්නවා එයාව බලාගෙන කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා zombiලා ටික ඔක්කොම අර අශ්‍රයව සම්පූර්ණයෙන් කකා ඉන්නේ. ඒ වගේම රික් ටැංකිය ඇතුලේ හිර වෙලා ඉන්නේ. මේ වෙලාවේ කැමරා එක උඩට යනවා zombiලා මුළු පළාතම වට කරගෙන. ඊළඟ එපිසෝඩ් එකේ මොනවාවේද අපි ඊළඟ එපිසෝඩ් එකෙන් ඉක්මනට හම්බෙමු. ඊකටම එකතු වෙලා ඉන්න මේ සුපිරි සීසන් එක සුපිරි ටීවී සීරීස් එක ඉවර වෙනකම් බලන්න. ගිහින් එන්නම් මේ Home Television සිංහල YouTube channel එක. ඊළඟ එපිසෝඩ් එකෙන් ඉක්මනට හමු වෙමු.